খামোখা কাতাকেরে দাবাসফল সাকাচ্ছাবেন আর্থিক পিলিবাঁধ মূলিক কারণাবাগে আত্মা কথা কানাত মতমা ইন পাশু তাকে অনুকূল কারণা সম্বন্ধে কথা কান ইসল পটাঙ্গামু আচার্য পিবি জয়সুন্দর মাইতুমা පුද්ගලික ආයාචනාවක් කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලෙටර්හෙඩ් එකේ ලිපියක් කරලා කියනවා රාජ්‍ය සේවකයන්ට තමන්ගේ මැයි මාසේ පඩිය හෝ එයින් අඩක් හෝ හැකි ප්‍රමාණයක් රජයට ලබා දෙන්න ඔවුන්ගේ අයවැය හිඟය අවම කරගන්න කියලා මේ පිළිබඳව මම දීර්ඝව පැහැදිලි කරන්න යන්නේ නැහැ ඕන කෙනෙක්ට රට වෙනුවෙන් තමන් මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන් බොහෝ දෙනා එහෙම කරලා තියෙනවා ඒ කරන්න පුළුවන් කට්ටියට ඒක කරන්න හැකියාවක් තියෙනවා නමුත් මේ පෞද්ගලික ආයතනාවක් සාමාන්‍යයෙන් පෞද්ගලික ලෙටර් හෙඩ් එකක ලිව නම් තමයි හොඳ ජනාධිපති ලේකම් ලෙටර් හෙඩ් එකේ කියන්නේ නැතුව ඒක එසේ වෙතත් ඒක එතනින් තියෙනවා හැබැයි එතුමා විශාල චෝදනාවක් කරනවා ඒ තමයි කොවිඩ් 19න් පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත පාඩම තමයි රාජ්‍යාංශය පුරෝගාමි පුද්ගලිකාංශය පසුගාමි කියන මේ කොච්චර සාධාරණ කතාවක්ද කියන එක පිළිබඳව අපිට ඔහුගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව ඉන්නවා මිලියන 8.2ක් ඒකෙන් 1.2ක් පමණ ප්‍රමාණයක් තමයි රජයේ රැකියාව කරන්නේ එතකොට මේ රටේ අති බහුතරයක් ආර්ථිකයට දායක වෙන්නේ ඔය මෙතන ඉන්නවා වගේ බහුතරයක් පුද්ගලික අංශයේ අංශයේ සේවකයෝ එතකොට අපිට අහන්න වෙනවා ඇයි මේ විදිහට පුද්ගලික අංශයව පහත් කරලා ඔවුන්ට මේ විදිහට කතා කරන්නේ කියන එක පිළිබඳව දැන් කල්පනා කරෝකින් එහෙම බැංකුවල එහෙමත් නැත්නම් මාධ්‍ය ආයතනවල එහෙමත් නැත්නම් ඩිලිවරි කරන තැන්වල එහෙමත් නැත්නම් ඉස්පිරිතාලවල මේ සියලු තැන්වල පෞද්ගලික ආයතනවල සේවකයෝ වැඩට ආවා වැඩ කරා ඔවුන්ගේ පඩි සමහර විටාවට තාම ලැබිලත් නැහැ අප්‍රේල් මාසෙට යන දවසේ මම දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරලා පෙන්වලා දුන්නා ලංකාවේ වැඩ කරන සියලු සේවකයන්ගේ රැකියාව අහිමි වීමේ හෝ ආදායම යම්කිසි ප්‍රමාණයකට අහිමි වීමේ අවදානම මොකක්ද කියලා. ඒ අවදානමේ අපි පෙන්වලා දුන්නා මේ අවදානම අඩුම ඒ කියන්නේ රැකියාව නැති නොවෙන්න වැඩිම ප්‍රතිශතයක ඉන්න පුද්ගලයෝ තමයි මේ රාජ්‍ය අංශයේ මිලියන 1.2ක් අනිත් එක මේ පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකයෝ ලක්ෂ 2ක් ව්‍යාපාරිකයන් ලක්ෂ 2ක් යනාදී වශයෙන් ඊට පස්සේ මේ සම්ප්‍රදායික පුද්ගලික අංශයේ ඉන්නවා මිලියන 1.8ක් ඔවුන්ගෙත් යම්කිසි විදියකට පඩි කප්පාදු වීමක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා මම ඒ ගැන කතා කරන්න ඊළඟට ස්වයං රැකියා කරන පුද්ගලයෝ මිලියන 2.6ක් සහ එදා වේල හම්බ කරන කට්ටිය මිලියන 1.7ක්. එතකොට මේ සියලු දෙනාටම අර පීඩි ජයසුන්දර මහත්තයා කතා කරපු මිලියන 1.2ට එහා ගිය මිලියන 7ක විතර ප්‍රමාණයක් තමයි අත වශයෙන්ම මේ අපේ ආර්ථිකය ඉස්සරහට අරගෙන යන වර්ධනයට දායක වෙන්නේ. දැන් ඔවුන්ගේ පඩි පිළිබඳව චක්‍රලේඛයක් ඊයේ ඉදිරිපත් කළා කියනවා ඒත් සමගම ඔවුන් බදු ගෙවිය යුතුයි කියලා ජනවාරි සිට මාර්තු අග දක්වා ඒ චක්‍රලේඛයක් ඉදිරිපත් කළා කියනවා ඒ දෙය ගැන මම විනාඩියකින් කතා කරන්න නමුත් මෙතන ගණන් විලාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මොකද ආචාර්ය ජයසුන්දර මහත්මයා කියනවා මාසික පඩි ගෙවන්න පඩි සහ දීමනා ගෙවන්න බිලියන 100ක් වියදම් වෙනවා කියලා. බිලියන 100ක්. එතුමා ඒක
ලියුම කියලා තියෙනවා. පදි සහ මේ මේ දීමනා කියලා. දැන් මම හොයලා බැලුවා ඇත්ත වශයෙන්ම පදි සහ දීමනා ගෙවන්න මාසෙකට කොච්චර යනවාද කියලා. මම මේ සියලු දේ ගන්නෙ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව. මේක තියෙන්නේ අවසාන වාර්තාව තියෙන 2018ට ඒ අපිට ඒකෙන් දැනගන්න පුළුවන් ප්‍රතිශතයක් හැටියට කොච්චර වියදම් යනවාද කියලා 2019 20 වෙනකොට. උදාහරණයක් හැටියට 2018 මුළු පුනරාවර්තන වියදම තිබුණේ රුපියල් බිලියන 289යි. මේක වැදගත්. හරි? 2019 රුපියල් බිලියන 2300යි. 2020ට අපි ඒගොල්ලෝ උපකල්පනය කරලා තියෙන්නේ බිලියන 2420යි. හරි? ඒ කියන්නේ මිලියන 300ක වෙනසක් තියෙන්නේ 2018ත් 2020ත් අතර. එතකොට 2018 ගත්තොත් පඩි හා වේතන රුපියල් මිලියන 258යි. ඕටි සහ නිවාඩු දීමනා රුපියල් මිලියන 29යි. අනිකුත් සියලුම දීමනා රුපියල් මිලියන 197යි. එතකොට රුපියල් මිලියන 485ක් තමයි මධ්‍යම රජයේ වියදම් හැටියට සහ ආරක්ෂක අංශයේ වියදම් හැටියට රජය වියදම් කරලා තියෙන්නේ 485යි. ඒක තවත් විදිහකට කැඩුවොත් එහෙම මධ්‍යම රජයේ සේවකයන්ට, ඒ කියන්නේ ගුරුවරුන්ට, ලිපිකරුවන්ට, මේ සියලු මධ්‍යම රජයේ කටියට ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 232යි. ආරක්ෂක අංශයේ ත්‍රිවිධ හමුදාවට ගෙවලා තියෙනවා රුපියල් බිලියන 199ක් සහ පොලිසියට ගෙවලා තියෙනවා රුපියල් බිලියන 53ක්. අත වශයෙන්ම ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි ගෙවන පඩිය වැඩි, අනිත් සියලුම රජයේ නිලධාරීන්ට ගෙවන පඩියට වඩා. ඔවුන්ට ගෙවන බිලියන 232යි. ආරක්ෂක හමුදාව සහ පොලිසියට බිලියන් 240යි. ඉතුරු බිලියන් 162 ගෙවලා තියෙන්නේ පළාත් සභාවල වැඩ කරන කට්ටිය. එතකොට අපි මේ පඩි සහ දීමන, ඒ කියන්නේ පඩි වේතන, ඕවර්ටයිම්, නිවාඩු සහ අනිත් සියලු දීමන, මේක අපි අරගෙන 212 මේ මාස 12න් බෙදුවොත් එහෙම, හරි, මේ එන්නේ බිලියන 50ක බිලියන 54ක විතර ප්‍රමාණය. ඒ කියන්නේ මධ්‍යම රජයේ ත්‍රිවිධ හමුදාව සහ පළාත් සභා. එතකොට අපි මේක බැලුවොත් එහෙම දැන් ඕටි සහ නිවාඩු දීමනා දෙන්නේ නැහනේ. ඕටි ඕටි තිබුණ නැහනේ. ඕටි නැහනේ මේ දවස්වල කොහොමද? එහෙමනම් අනික් දීමනත් නැහනේ. ඒ වගේ වන්නේ නැහනේ. ඒවා කපලානේ. එතකොට ඕටි අනික් දීමනායි අයින් කරලා 258 ඒකට එකතු කරවතින් එහෙම පළාත් සභාවල ගෙවන සියලු මුදල් බිලියන 35 ඉතුරු කර ගන්න පුළුවන්. එතකොට මම දන්නේ කොහොමද කියලා මේ බිලියන 100 හැදුනේ. හරි, බිලියන 70 වශයෙන් මේ 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 මුදල් අමාත්‍යාංශයේ ලේඛන වලට අනුව මම මේ කියන්නේ. එතකොට යම් කිසි විදිහකට අපිට මේක 100ට 10කින් විතර වැඩි වෙලා තියෙනවා 2008යි සමාන වෙන්නේ 2018යි 2020යි අතර. එතකොට මේ බිලියන 35 වුණා තව බිලියන 3කින් විතර වැඩි වෙයි. කොහොමද බිලියන 38ක් 40ක විතර ප්‍රමාණයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ බිලියන 100 හැදුනේ කොහොමද කියන එක මම හිතන්නේ ජනතාවගේ දැනුවත් වීමත් සඳහා ඔවුන් ඉදිරිපත් කරොත් හොඳයි. මොකද මිනිස්සු හිතන්නේ අපි මේ අපේ පඩිය ගත්තේ නැත්නම් අපේ පඩිය නැවත රජයට දුන්නොත් බිලියන 100ක් වගේ මහ විශාල ප්‍රමාණයක් ඉති. අනිත් එක තමයි ත්‍රිවිධ හමුදාවේ පොලිසිය තමයි මේකේ වැඩිපුරම මේ කොස්ට් එක තියෙන්නේ. හරි, වැඩිපුරම ගෙවන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියයි. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි මේ පඩි ගන්න එපා කියලාද කියන්නේ? ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි පඩි අයින් කරොතින් එහෙම රජයේ මධ්‍යම රජයේ සේවකයන්ට ගෙවන්නේ බිලියන 230 ගන්න. හරි, ඒක 12 බෙදුවාම එන්නේ මේ බිලියන 20ක විතර ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙන්නේ මුළු පඩියම රජයට දායාද කරා. ඒක කරන්න පුළුවන්ද? ගුරුවරුන්ට ඒ කට්ටියට කොහොමත් මේ දවස්වල මේ ටියුෂන් දෙන්නත් එයා කිසි දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ එතන ලොකු ගැටලුවක් තියෙනවා.
රජය විසින් ජනතාව නොමගහරිනවද කියන මේ ප්‍රශ්නේ අපිට එක පැත්තකින් අහන්න වෙනවා. එතකොට දැන් නැවතත් අපි පෞද්ගලික අංශයේ පැත්තට ආවොත් එහෙනම් මම කලින් කිව්වා වාගේ අර අර පෙන්නපු මේ වැඩ කරන ජනතාව අර එදා වේල හම්බු කරන කට්ටිය ස්වයං රැකියා කරන කට්ටිය එකතු කරාම මිලියන 4.3ක් ලක්ෂ 43ක් හරි දැන් මේ ලක්ෂ 43 පැත්තකින් තියන් පොඩ්ඩ අපි ගමු මාසෙ පඩිය කරන කට්ටිය මාසෙ පඩියට වැඩ කරන පුද්ගලිකාංශය දැන් ඔවුන්ට අද අපිට අපි මට දැන් අදයි දැක්ක මම හිතන්නේ ඊයේ තමයි මේක මේ එකඟ වෙලා තියෙන්නේ මේ employers federation එකත් එක්ක employers federation එකත් එක්ක එකඟ වෙනවා ඒ කියන්නේ සේවා යෝජකයන්ගේ සංගමයනේ කම්කරු ඇමතිතුමත් එක්ක එකඟ වෙනවා අලුත් පඩි ක්‍රමයකට මැයි මාසෙටයි ජූනි මාසෙට ඒ තමයි රුපියල් 14500ක් හෝ මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න එකඟ වෙනවා ඒ කියන්නේ වැඩට ආවේ නැත්තම් යම් කිසි විදියකට වැඩට ආවොත් මාසික පඩිය ලබන කට්ටිය වැඩට ආවේ අපි හිතමු මාසෙන් භාගයයි කියලා ඒ මාසෙන් භාගෙට ගෙවනවා මූලික වැටුප 30න් බෙදලා 15න් වැඩි කරලා ඒ කියන්නේ මාස භාගයකට ඉතුරු මාස භාගෙට රුපියල් 14500 30න් බෙදලා 15න් වැඩි කරලා ඒ ලැබෙන ප්‍රමාණය ගෙවන හරි ඒ කියන්නේ පුද්ගලික අංශي අපි හිතමු මාසික පඩිය ලබන කට්ටියට වැඩට එන්න බැරි හේතුවක් තියෙනවා කියලා මැයි මාසේ ජූනි මාසේ එහෙමනම් එක්ක රුපියල් 14500ක් එහෙමත් නැත්නම් මූලික වැටිපෙන් 50%ක් ඒ දෙකෙන් වැඩි ප්‍රමාණය ගෙවන්න කියලා රජය එකඟ වුණා කියලා අද උදේ අපිට වාර්තා වෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ හරි. මගේ දීර්ඝ විග්‍රහයට අනුව මේ මම ඔවුන්ට තිබුණ කුඩා අවදානම. යම් කිසි අවදානමක් තිබුණා නමුත් ඒ අවදානම එච්චර විශාල නෑ. දිනපතා වැඩ කරන කට්ටිය සහ ස්වයං රැකියා කරන කට්ටිය. දැන් අපි හිතමු මේ කට්ටියට 14500ක් ලැබුණා කියලා. ලැබුණා කියමු. දැන් සමහරු අපි දන්නවා අප්‍රේල් මාසේ පඩි ගෙවලා නැහැ. පඩි ගෙවලා නැත්තේ පඩි ගෙව ගන්න විදියක් නැහැ. 104ට බැංකුවෙන් දෙනවයි කියලා තිබුණා පඩි ගෙවන්න වර්කින් කැපිටල්. නමුත් ඒක තාම ගෙවලා නැහැ බොහෝ තැන්වලට. මොකද මම හොයලා බලනකොට ඔවුන්ගේ ආයුධම්පත් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගේ අරමුදලට දායකත්වය දෙන්න තිබුණේ රුපියල් බිලියන 50යි. ඒ රුපියල් බිලියන 50න් මේක කරන්න බෑ. ඒ නිසා අතිවිශාල ප්‍රමාණයක් ඇප්ලිකේෂන් දාපු කට්ටිය ඒ කියන්නේ ආයතන අයිතිකරුවෝ තමන්ගේ මේ තමන්ගේ සේවකයන්ට පඩි ගෙවන්න ඒ ණය ලබා ගන්න බැරුව ඉතාමත්ම අපහසු තත්ත්වයක ඉන්නවා. හරි. ඒක ගත්තා කියමු. එහෙමත් නැත්නම් තමන්ගේ මොනක් හරි පුද්ගලික ක්‍රමයකින් හරි 14000 ගෙව්වා කියමු. 500ක 14500 අනිතට අනිතට මොකද කරන්නේ? දැන් දවස් සති 6 මාරක් විතර වෙනවා මේ 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 වැඩට යන්න බැරුව. තව කොච්චර දවස් වැඩට යන්න බැරුව පුළුවන් වෙයිද දන්න. දැන් රුපියල් 5000ක් ගෙවුවා. හරි. කමන්නේ 5000ක් හරි ගෙවුවනේ. අපි වැරදි කියන්නේ නැහැ. අපි 5000 ගෙවන්න කියලා කිව්වේ සතියකට. පවුලකට. ඒකට හේතුවත් අපි තාක්ෂණිකව පෙන්වලා දුන්නා. මොකද දුප්පත්කම කියන්නේ කිලෝ කැලරි 2030ක් ගන්න මැරෙන්න නැතුව ජීවත් වෙන්න සතියකට 5000ක් ගේකට ඕනේ කියන එක සංස්කෘතික කරන දෙපාර්තමේන්තුවේ නිල වශයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිල වාර්තාවට අනුව රුපියල් 5000ක් ඕනේ සතියකට මැරෙන්න නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි රුපියල් 5000 කියන ප්‍රමාණය තාක්ෂණිකව අපි රජයට පෙන්නලා දුන්නේ. නමුත් රජය දැන් සතියකට 5000ක් ගෙවන වෙනුවට දැන් සති 7ටම ගෙවලා තියෙන්නේ 5000. ඊට පස්සේ දැන් දෙවනි රවුම ගෙවන්න යනවායි කියලා කියනවා. හරි ඒක හොඳයි ගෙවන්න ඕනේ. හැබැයි ගෙවලා නැහැ. තාම පළවෙනි රවුම ඉවර කරලා නැහැ.
මේ අපේ මේ කෝට්ට ප්‍රදේශයේ තවත් පළවෙනි රවුම ඉවර කරලා නැති මේ ග්‍රාම සේවක මේ කොටස් වසම් තියෙන. හරි? එතකොට ඊළඟට කියනවා සල්ලි නැහැ. අපිට ගෙවා ගන්න විදියක් නැහැ. සල්ලි නැහැ. ඉතින් ඒ නිසා රජයේ සේවකයන්ට කියනවා මේ තමන්ගේ පඩිය පරිත්‍යාග කරන්න කියලා. මම ඒ ගැන විස්තර කරා කොහොමද කිසි විදියකට කිසිම විදියකට බිලියන් 100ක් හොයාගන්න බෑ. කිසිම විදියකට හොයාගන්න බෑ. අර මම ඉතාමත්ම මම ඉදිරිපත් කරේ මගේ දත්ත නෙවෙයි, මම ඉදිරිපත් කරේ භාණ්ඩාකාරයේ දත්ත. ඒ භාණ්ඩාකාරයේ දත්ත වලින් පේනවා කොහොමද කියලා ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි මේ පඩි ගෙවලා තියෙන්නේ. දැන් සල්ලි නැත්තම් මොකද කරන්න ඕන? සල්ලි නැත්තම් කරන්න ඕනේ නැවතත් ඒ අපේ ප්‍රයොරිටි එක වෙනස් කරන්න ඕනේ, ප්‍රමුඛතාවය වෙනස් කරන්න ඕනේ. කවුද මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය ගන්නෙ? ප්‍රමුඛතාවය ගන්නේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එකේ බිලියන් 30ක ගෙවිය යුතු ඒ කොන්ත්‍රාත්කරුවද? එහෙමත් නැත්නම් රුවන්පුර එක්ස්ප්‍රෙස් වේ එකේ කොන්ත්‍රාත්ව ගත යුතු කොන්ත්‍රාත්කරුවද? එහෙමත් නැත්නම් වලස් මුල්ල හම්බන්තොටේ ප්‍රදේශයේ කිලෝමීටර් 150ක් 105ක් හදන්න යන කොන්ත්‍රාත්කරුවද? ඔහුද මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය ගත යුත්තේ? එහෙමත් නැත්නම් අර මම කියපු ලක්ෂ 43ක් වන එදිනෙදා වැඩ කරන සහ ස්වයං රැකියා කරන පුද්ගලයොන්ද? මොකද අද වෙනකොට මේ අවස්ථාව වෙනකොට තමයි ප්‍රථම වතාවට මේ රටේ ඉතිහාසයේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඔව් මාසික පඩිය ලැබෙන කට්ටියට පමණක් අපි ඔවුන්ව මේ රුපියල් 14,500කට කොටු කරගෙන කොහොම හරි මේ මාස දෙක මේ බලා ගන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි අනික් කට්ටියට අහන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා. රුපියල් 5000න් ඒ අහිංසක මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. සල්ලි නෑ කියලා කියන්න එපා. සල්ලි තියෙනවා. මේ තියෙන සල්ලි. එතකොට අර 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 පුද්ගලයන්ගේ කොච්චර ගෙවන්න ඕනේ? රුපියල් 5000ක් නෙවෙයි නම් කොච්චර ගෙවන්න ඕනේ? මේ දීර්ඝ ලිපියේ මම ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා. අපි ගත්තොත් එහෙම අපේ මේ ජනගහණය දශක වලට බෙදලා 10% කොටස් වලට බෙදලා ආදායම් අවම 10% ඉඳලා දෙවනියට අඩුම 10%, තුන්වෙනියට අඩුම 10%, අනාදී වශයෙන් 10% කොටස් ගත්තොත් පළම දශමක 5, ඒ කියන්නේ අපේ ජනගහණයෙන් 50%, මම දන්නේ මේක මිනිස්සු දන්නවද නැද්ද කියලා, අපේ ගෘහස්ථවලින් 50%කට මාසේ ආදායම මදි, මාසේ වියදම පියවා ගන්න. එතකොට අර එදිනෙදා වැඩ කරන කට්ටියටයි ස්වයං රැකියා කරන කට්ටියගේ ආදායම අපි හිතමු 50%කින් අඩු වුණා, 60%කින් අඩු වුණා, 80%කින් අඩු වුණා. මේකනේ යථාර්ථය. ස්වයං රැකියා කරන කට්ටියගේ එදිනදා වෙන කට්ටියගේ 80%කින් 90%කින් මේ ආදායම අඩු වෙලා. එතකොට කොච්චර මේ වියදම කපන්න පුළුවන්ද? සමහරු කියනවා අපෝ වියදම කපන්න පුළුවන්, එච්චර වියදමක් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක ඇත්ත. ඉහළ ආදායම් ලබන කට්ටියගේ වියදම් කපන්න පුළුවන්. ඒගොල්ලෝ පාටි දාන්න යන්නේ නැහැ, ඒගොල්ලෝ බඩු ගන්න යන්නේ නැහැ, ඒවා කරන්න පුළුවන්. නමුත් පහළ ආදායම් ලබන කට්ටියගේ වියදම් කපන්න බෑ. ඒගොල්ලෝ එදිනෙදා ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. හරි, ආහාරවලට පමණ ඒ පහළ දශමකවල ඉන්න ගෘහස්ථ වියදම් කරනවා 50%කට වඩා කෑමට විතර. හරි, එතකොට එහෙමනම් අපි තාක්ෂණිකව පෙන්වලා තියෙනවා ඒ ගෘහස්ථයකට අවම වශයෙන් දැනට රුපියල් 17,500කවත් හිඟයක් තියෙනවා මාසෙට. හරි, 17,500ක් අපි කියමු 20,000ක් කියලා. හරි, මොකද මේ හදලා තියෙන්නේ 2016 දත්තවලට සාපේක්ෂව. මොකද 2016 තමයි අවසාන වතාවට ගෘහස්ථ සමීක්ෂණයක් මේ රටේ කරේ. එතකොට ඒකට 15%ක් අපි උද්ධමනය එකතු කරොත් මේ 17,500 රුපියල් 20,000කට විතර යනවා. ඉතින් අවම වශයෙන් මේ 20,000 කියන කතාව අහසෙන් ගන්න කතාවක් නෙමෙයි. මම බන්දුල ගුණවර්ධන ඇමතුමාට අභියෝග කරනවා, පුළුවන් නම් කියන්න මේක මේ මම මේ හීනෙන් දැක්ක නොම්බරයක් කියලා. හීනෙන් දැක්ක නොම්බරයක් නෙමෙයි. මේ 20,000 තාක්ෂණික ඔප්පු කරලා තියෙන නොම්බරයක්.
හරි ඉතින් මුදල් නැහැ කියන්නේ කොහොමද මුදල් නැහැ කියන්නේ කොහොමද මුදල් තියෙනවා මේක ගෙවන්න පාරවල් හදන්න මුදල් තියෙනවා නම් හම්බන්තොට පාරවල් හදන්න මුදල් තියෙනවා නම් ඊළඟට මහ බැංකුවේ මේ පාර වාර්ෂික වාර්තාවේ කියනවා තෙල් මිල අඩුවීම නිසා මම නෙවෙයි මහ බැංකුව කියන්නේ තෙල් මිල අඩුවීම නිසා පළවෙනි මාස 6ේ ඉතිරි කිරීම රුපියල් බිලියන 200ක් පමණ වෙයි කියලා හොඳට ඕම ඇති මේ සල්ලි මේක ගෙවන්න හොඳට ඕම ඇති හැබැයි දැන් අපි හොයලා බැලුවා තව කොහෙන්ද මේ මුදල් ලැබිලා තියෙනවද ලැබෙන ලැබෙමින් පවතිනවද කියලා මේකත් ප්‍රශ්නගත වුණා අපිට සතයක්වත් ලැබුණේ නැහැ කියලා මෙතන තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියනවා මේ අර මේ ලැබිච්ච මුදල් ගැන අහනකොට චීනෙන් ගත්ත ණයක් මාර්තු මාසේ 18 වෙනිදා මේ මේ ප්‍රශ්නේ පටන් ගන්නකොට හරි මේ කොවිඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ලේකම් කියනවා මේ 18 වෙනිදා මේ පුවත්පත්වල මේ මේ වාර්තාව එන සතිය ලැබෙනවා එන සතිය ගිහිල්ලානේ මාර්තු මාසේ 18 වෙනිදා වෙනකොට එන සතිය කියන්නේ මාර්තු මාසේ 27 වෙනිදා 25 වෙනිදානේ එතකොට ඒක ලැබිලා තියෙනවා ඊට පස්සේ අපි හොයලා බලනකොට කිව්වා අත්සන් කරලා තියෙන තවත් අවම වශයෙන් මිලියන ඩොලර් මෙව්වා ඩොලර් මිලියන තව මිලියන 500ක් හෝ 700ක් ලබා ගන්න ඊළඟට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 126ක් ලැබිලා තියෙනවා ඔවුන් කියලා තියෙන්නේ ඒක එකඟ වෙලා තියෙනවා 2020 බජට් එකත් එක්ක තමයි ඒක ඔවුන් ඩිස්බර්ස් කරන්න කියලා ඊට පස්සේ ජපානෙන් යුනිසෙෆ් එක හරහා රෙඩ් ක්‍රොස් එක හරහා ඩොලර් මිලියන 1.2ක් ලැබිලා තියෙනවා මේ ඊයේ පෙරේද ඇමරිකාවේ ස්ථානාපතිතුමිය ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවේ මතක් කරලා තියෙනවා ඔවුන් කොච්චර දුන්නාද කියලා ඊයේ පත්‍රයේ තිබ්බා ඔවුන් ඇමරිකන් මේ එම්බසි එකේ ප්‍රෙස් රිලීස් එකක් දාලා ඩොලර් මිලියන 4.5ක් ඔවුන් ආධාර ලබා දෙනවා කියලා ඊළඟට යුරෝපියන් යූනියන් එකේ යුරෝ මිලියන 22ක් වෛද්‍ය උපකරණ සඳහා මිලියන් 2ක් කෘෂි කර්මාන්තය සඳහා යුරෝ මිලියන් 16.5ක් ඌව මධ්‍යම පළාතේ කුඩා ව්‍යාපාරිකයන්ගේ සේවකයන් සහන සඳහා යුරෝ මිලියන 3.5ක් සංචාරක ව්‍යාපාරයේ අනාදි වශයෙන් සවිස්තරාත්මකව මොන ඉදිරිපත් කරනවා මන් දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා හම්බුන්නේ නැහැ කියලා ඔව් සමහර විට අසං කරපු දවසේ ඉඳලා දවසෙන් දෙකෙන් මේ මුදල් ලැබෙන්නේ නැහැ නමුත් ලෝක බැංකුව කියන්නේ යුරෝප ආරමුදල කියන්නේ එහෙමත් නැත්නම් මේ අනිත් මේ පිළිගත් බැංකු කියන්නේ පොරොන්දු වෙලා නොදී ඉන්න ජාතියේ මිනිස්සු නෙමෙයි ඒවට තමයි බ්‍රිජ් ෆයිනෑන්ස් කියලා තියෙනවා අපි වැඩේ පටන් ගත්තම වියදම් කරලා වැඩේ ඉස්සරහට යනකොට ඒ මුදල් ලබා ගන්න එහෙමයි වෙන්නේ ඉතින් ඒ නිසා කිසි විදියකටත් රජයට කියන්න හේතුවක් නැහැ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ගුරුවරුන්ගේ පඩි මේ අපිට ලබා දෙන්න එහෙම ලබා ගත්තත් මං කලින් කියපු විදිහට බිලියන් 100ක් කොයි විදිහටවත් හොයා ගන්න බෑ මොකද එව්වා පාරවල් හදන්න සහ ඉදිරියේදී තියෙන මං දන්නේ මේවා අන්සොලිසිටඩ් බිට් මං ඉදන් මෙව්වට ටෙන්ඩර් කතා කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ හරි මේ සඳහා වියදම් කරන්න අවශ්‍යයි කියලා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ඇත්ත වශයෙන්ම මම අප්‍රේල් මාසේ මැද හරියේ නිවේදනයක් නිකුත් කරා හැබැයි බොහෝ දෙනෙක් මේක තේරුම් ගත්තේ නැහැ දැක්කේ නැහැ නමුත් ජනාධිපතිවරයා කියනවා ජනාධිපතිවරයා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත්තා කියලා මුදල් අමාත්‍යාංශයේ මාර්තු මාසේ 23 වෙනිදා නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා ඔහු මාර්තු 6 වෙනිදා ඉඳලා මාස 3කට අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත්තා කියලා 150 3 වකන්තියට අනුව 153 වකන්තිය කොහොමවත් අතුරු සම්මත ගිණුමක් ගැන සාකච්ඡා වෙන්නේ නැහැ
ජනාධිපතිතුමාට අතුරු සම්මත ගිණුමක් තනියෙන් සම්මත කරගන්න බෑ. අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. ඔහුට පුළුවන් වෙන්නේ කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට ඒ සමස්ත අරමුදලට චාර්ජ් කරන්න පමණයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න නියමිත දවසේ ඉඳලා මාස 3කට පමණයි. ඒක පාර්ලිමේන්තුව කැඳවන්න නියමිත දවස කියන එක කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඒ දිනේ ඉඳලා මාස 3ක් කියන එක පිළිබඳව කිසිම අර්ථකථනයක් නැහැ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරයාට සම්පූර්ණයෙන්ම මේ රටේ පාලනය තමන්ගේ අතට අරගෙන වැඩ කරන්න පුළුවන් කියන එක තමයි ඔහු මුදල් අමාත්‍යාංශයේ ඒ ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ සඳහන් කරන්නේ. මේ පිළිබඳව විශාල ව්‍යවස්ථායක ගැටලුවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබුණේ. ප්‍රශ්න තියෙනවා නම් මම ඒ ප්‍රශ්න අහන්නම්, ඊට පස්සේ මෙතුමා මේ කතා කරාවි. මේ වෙලාවේ ප්‍රමුඛතාවය මොකක්ද? මම මේ රටේ ඉන්න ප්‍රධානම කර්මාන්තකරුවෙක් එක්ක ඊය සාකච්ඡා කරා. ඔහු මට කිව්වා හර්ෂා සෑහෙන ඇඟලුම් කර්මාන්ත ශාලා වැහසමින් පවතිනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඇහුවා අපි මොකද්ද කරන්න කියලා. ඔහු කිව්වා කියලා අපිට පුළුවන් සමහර වෙලාවට මෙව්වා එලෝලු ගබඩා කරන ස්ථාන බවට පරිවර්තනය කරන්න කියලා. මං කෝ එක මේ කල්පනා කරලා බලන්න. මොකද මේ මම පොදු සැපයුම් ඇමතිවරයා හැටියට ඉන්නකොට තමයි ලංකාවේ ප්‍රථම උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරන මේ කෘෂි ගබඩාවක් මේ හදන්න පටන් ගත්තේ දඹුල්ලේ. හැබැයි ආණ්ඩුව මාරුණා විතරයි මොකද කරේ? ප්‍රභාස්වර කියන ඒ ඒ ඒ ඒ වැඩපිළිවෙල එහෙම නැවැත්තුවා. දැන් ගිහිල්ලා බලන්න එතන සම්පූර්ණයෙන් මේක අඩපණ වෙලා තියෙනවා. හරි, එව්ව තමයි අවශ්‍ය දේවා. හරි, ඉතින් මේ කෘෂිකර්ම දියුණු කරන්න ඕන නම් ඒ ජාලය නිර්මාණය කරන්න ඕනේ. එහෙමනම් ඔය මුදල් පාර හදන එක කරන්න පුළුවන්. මේ 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 වලස් මුල්ලේ පාර යන්න බැරි පාරක් නෙමෙයිනේ. ඒ පාර යන්න පුළුවන්. හරි, අලු මේ මුදල් ඒ එක්කෙනෙක්ට දෙන්නෙක්ට දෙනවා වෙනුවට සමස්ත ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වෙන, කෘෂිකර්මය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්න ඒ කෘෂි ගබඩා ජාල හදන්න පාවිච්චි කරන්න. ඔය සල්ලි පාරවල් හදනවා වෙනුවට කෘෂි ගබඩා ජාලයක් හදන්න මේ රටේ. ඊට පස්සේ මම ඕන්නම් ආණ්ඩුවට දෙන්නම්, මම 2004, 2006, 2009 මේ රටේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරව ඉදිරිපත් කරපු සම්පූර්ණ ඒ ජාල පිළිබඳව කොහොමද මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කළා, මේ කෘෂි වෙළඳපොළක් නිර්මාණය කරන්නේ අන්තර්ජාලය හරහා කියන එක පිළිබඳව මේ තාක්ෂණික ලිපි පළ කරලා තියෙනවා ප්‍රධාන අන්තර්ජාතික ජර්නල් වල. මම දෙන්නම්, මම ඒක මේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. හරි, එතෙන් අපි පෙන්නලා තියෙනවා. මම මේ කතා කරේ අවුරුදු 15කට කලින්. නමුත් අද වෙනකොටත් ඒක ඉතාමත්ම අදාළයි, එදාට වඩා අදාළයි අද. හරි, ඉතින් ඒ හරහා අපේ කෘෂිකර්මය දියුණු කරන්න බලන්න. කෘෂිකර්මයට තාක්ෂණය ගේමු. මේ 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 බිලියන් මේ මේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේගේ බිලියන් 30 ඒකට යොදවමු. ඒකට යොදවුවොත් එහෙම දැන් බලන්න රැකියා අහිමි වෙන කට්ටිය කොහෙද රැකියා කරන්නේ? ඇඟලුම් කරන්නේ නැත්තම් කොච්චරනම් කියලා මහන්නද? ෆේස් මාස් කොච්චර මහන්නද? පර්සනල් ප්‍රොටෙක්ෂන් ඉක්විප්මන්ට් කොච්චර මහන්නද? හරි, එහෙමනම් අපි කෘෂිකර්මය දියුණු කරනවා නම්, තාක්ෂණය මුසු කරනවා නම්, අන්තර්ජාලය ගේනවා නම්, ගබඩා හදනවා නම්, එහෙමනම් සමස්ත මේ කෘෂිකර්මෙන් ජීවත් වෙන පුද්ගලෝ මිලියන් 2ක් විතර ඉන්නවා. හරි, කෘෂිකර්මයට අදාළව ගොවි මහත්තුරු වෙන්න පුළුවන්, එව්වා මේ ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒවා එකතු කරන කට්ටිය වෙන්න පුළුවන්. මේ විශාල ජන කොට්ටාසයට ආධාර කරන්න අපි මේ මුදල් යොදවමු. නැතු මේවා කැපිටල් එක්ස්පෙන්ස් නේ.
එතකොට ප්‍රමුඛතාවය පිළිබඳවයි ගැටලුව තියෙන්නේ මෙතන. කවුද ප්‍රමුඛත්වය ගන්න? ජනතාවද? එහෙමත් නැත්නම් අර දෙන්නේ තුන් දෙනා. No other questions? Oh, ego, mama kya na? 100 billion. Again, billion siyak hadin na kohomat billion siyak hadin na. Didas dahate monkey we. Ito kora rajya sampurna punaravartan vidham didas didas asuna mai didas ekasiya kya na ko? ඒකෙන් පඩිවලට වියදම් වෙන්නේ පඩිවලට වියදම් වෙන්නේ සම්පූර්ණයෙන්ම බිලියන 645යි. ඒ බිලියන 645 කැඩෙන්නේ මෙන්න මෙහෙමයි. මධ්‍යම රජයට බිලියන 232යි. ආරක්ෂක ත්‍රිවිධ හමුදාවට බිලියන 199යි. පොලිසියට බිලියන 53යි. පළාත් සභාවලට බිලියන 162යි. හරි? තව විදිහකට බැලුවොත් එහෙම පඩිහා වේතන වලට 258යි ඕටි සහ නිවාඩු දීමනා වලට 29යි සියලුම අනිත් දීමනා වලට 197යි එහෙම තමයි මේ අර 485 හැදෙන්නේ පළාත් සභාව අයින් කරාම ඒ කියන්නේ මධ්‍යම රජය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එතකොට ඔන්න ඔය විදිහටයි ওই ગાන හැදෙන්නේ එතකොට ඕක 12 හැම් බෙදුවාම පඩිහා වේතන ඔක්කොම එකතු කළා බිලියන 50යි වගේ ගානක් එන්නේ බිලියන 100ක් එන්නේ නැහැ ඊළඟට ඕ ටයිම් සහ අනෙක් දීමනා අයින් කරලා මධ්‍යම රජයේ ත්‍රිවිධ හමුදාවේ ඒකට එකතු කරොත් එහෙම ප්‍රාදේශීය මේ පළාත් සභාවල සියලු දීමනා එන්නේ බිලියන් 35ක් විතර ප්‍රමාණය බිලියන් 100ක් කොහොමවත් හැදෙන්නේ නැහැ මේ හරි බොහොම ස්තුතියි මීට මාස 3කට විතර පෙර මම හමුදාවේ මේ ජනරල් කෙනෙක් හරියට සේවය කරුවා අද මම දේශපාලකෙක් තුනල් දිස්ත්‍රික්කයේ නිවැරදි ආසනයෙන් තරඟ කරන සමුද ජන බලවේගයෙන් ඉතින් අපි මේ වෙනකම්ම මම මේ ජනරල් සුමිත් අතපත් अभी मेवन का अम्म असी अवस्था मैं राज्य किसीम का बाधा करा पिलबून है नमो विपक्षी देशपाल हरियत अभी युतुगम अभी दखिन देवा अभी दखिन विवेचन निरीक्षण राज्य दिग्पात करवरित मार्ग दाने नमो मेम तत्त अभी मूल दुनान प्रमुखता मुलिन्मका विवेचनात्मक सूर्य मम पिता हमदारी लोके वायद्यूरुट चीने इंग्लांड से रखा वैद्यूर मे रोग मार्गनी रोगी वेल अभी विविध हमदा कटी करा मेतक प्रमाण मैं रोगी वेल उवस्था उपास्ता अम्बल अपास्ता लपच्चे बब अभी अरे अनुवार अनुवार हमें दिए मिस्टर दान वा
රජයේ යම්කිසි වකීමක් තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය උපකරණ විශේෂයෙන් පතුරන් තු අපි දෙනවා වගේම මේකේ අවශ්‍ය උපකරණ ඇඳුම් මායිම් ආරක්ෂක ඇඳුම් සත්ල වගේ දීම ඒක රජයේ යුතුකමක් සහ අපිට මීට පෙර මේ මේ වාර්තා කරන්න කියලා අපේ ජනතාව දැනුම් දීලා තියෙනවා මේ අය නිමාඩු යනකොට ගිහිල්ලා පොලිසිය ඉස්සරහා හිටගෙන එනවා ඇඳුම් නීතිය නිසා ප්‍රවාහන පාසුව නැතිව මේක සරල කටයුත්තක් වුණත් මම හිතන්නේ ඒ ගැන රජයක් විසින් සැලකිලිමත් විය යුතු තිබුණා සහ ඔවුන්ටත් නිමාඩු නැතුව අපි යුද්ධ කාලෙත් මිනිස්සු නිමාඩු හැරී නිමාඩු නැතුව රාජකාරී කරන්න අමාරුයි මම මේ පෙන්වා දෙන්නේ විවේචන ඇස්මෙන්නේ ඒ ඉස්සර යදි චිත්ත ධෛර්ය මේ රෝගය මීට වඩා වැඩියෙන් විවාත් වීමට අවශ්‍යක අපි ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි යුද්ධ කාලෙත් නිමාඩු දෙනවා නිමාඩු යන්නකෝ පෞල් සංස්ථාව අවුල් කරගෙන ඒ අයට නිකන් දෙකට යන්ති වැඩ පිළිවෙලක් මේ රජයන් විසින් උපේක්ෂර ගන්න ඕනේ හමුදා ප්‍රජානීන්ට ඒ අය උදව් කරන්න ඕනේ අපේක්ෂක ලෙස අපි ලැබු තව අත්දැකීමක් තමයි අපේ ගම්වල අර දෙන ආධාර දෙන්නේ ඒකත් දේශපාලනීකරණය කරලා ඒකත් දේශපාලනීකර යම් කිසි පක්ෂයකට ඒ පක්ෂයට අදාළ නැත්නම් පවතින රජයේ ඒ පක්ෂයට අදාළ නැත්නම් ඒක එක්සත් ජාතික පක්ෂය නම් වෙනත් පක්ෂයක නම් ඒගොල්ලන්ට දෙන සමු දීමනාව ලැබුණේ නැහැ ඒකට නැවත වතාවක් මිනිස් උද්ඝෝෂණය කරලා කෑ ගහලා තමයි ඒක ගන්න ලැබුණේ මම දකිනවා මගේ අත්දැකීම අනුව මම දකිනවා ඇත්තටම දැන් රටේ අපි කවුරුත් කෑ ගහන්න නැතිවට කෑ ගහන්න නැත්නම් ඇත්තටම රජයේ සහයෝගයක් දෙන්න ඕන නිසා ඒ විවස්ථාමයේම මා විවස්ථාව පිළිබඳ විශේෂත්වයක් නෙමෙයි නීතිඥයෙක් නෙමෙයි තවත් විවස්ථාමයේ ගැටිවත් තියෙන බව අපිට පේනවා මේ ඇඳුම් නීතිය වගේ දේවල් දිගටම ක්‍රියාත්මක කිරීමේදී හේතුව විධායක විවස්ථායක සහ අධිකරණයේ අතර කිසිම බැඳීමක් නැහැ මොකද විවස්ථාව දැක් කිසිම කරුණු විසීමක් කරන්න නැතිව ඒක නිසා අපි යෝජනා කරනවා ඒකද නෛතික වශයෙන් පැහැදිලි සත්‍යකයෙන් අපි යෝජනා කරන්න පාර්ලිමේන්තුවේ කැඳවන්නේ ඒ දේවල් නෛතික වශයෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ මට කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා නමුත් මම කැඳින බොරුදිය මාළු බාන්න අපි පස්සේ අවස්ථාවක හමුදා වකෙහි මේගොල්ලෝ දක්වපු ආකල්පය ගැන පස්සේ අවස්ථාවක් කතා කරන්න මම කටයුතු කරනවා දැනට මට කියන්න තියෙන දේ තමයි ඉන්වෙස්ටිගේෂන් එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ අර ටාස්ක් එකක් දීපුවාම සාමාන්‍ය හම්බදාක අපිට ටාස්ක් එකක් දීපුවා අපි අදුපාඩු කොහොමද ඉමත් එක් කරනවා නමුත් මෙතෙන්දී මේගොල්ලෝ සැලකිලිමත් විය යුතු තිබුණා ඒ හා සමානව අපිට දැන් පිටරටින් ආවිද කියනවා නම් අපිට ගේන්න බෑනේ ඒ වගේ මේ අදින් මායිස්සම් ඒ ආරක්ෂක මෙවලම් සතිය විතුව තිබුණා ඉන්තරේ ඇක්ටර්ල වැඩක් නැහැ දැන්